වශයෙන්ම සමග ජන බලවේගය ආරම්භ කරපු මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල සිද්ධ වෙන බව අධිකරණය විසින් පිළිගනු ලැබුවා. ඒ වගේ තත්ත්වයක් තුල තමයි විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ විපක්ෂයේ බොහෝ දෙනෙකුටත් ඒ වගේම රැස්වලා හිටපු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මග ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ආපු ජනතාවට මේ විදිහට පහර දීමක් සිද්ධ කළේ. පුස්තකාලයේ හිටපු පුංචි ළමයි අම්මලා තාත්තලා මහපාරේ හිටපු ඔක්කොටම කඳුළු ගෑස් ගැහුවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා විපක්ෂ නායකතුමා කියන්නේ මේ රටේ ප්‍රධාන පුරවැසියන් පස් දෙනා අතර ඉන්න කෙනෙක්. එතුමාට ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්. ඒ සියලුම ආකාරයේ කටයුතු සම්පාදනය කරන්නේ රජය විසින්. ඒ වගේම විශාල වගකීමක් දරන කෙනෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල. ඒතර පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමට මේ ආකාරයෙන් පහර දෙනවා නම් සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ අපිට මූණ පාන්න සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේ රට සිවිල් සංවිධාන පොදු ජනතාව පූජ්‍ය පක්ෂය ඉදිරියට ඇවිදilla අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂයෙන් මේ රනිල් රාජපක්ෂ ඇතුළු මේ නඩේ පවත්වාගෙන යන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන විහය පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිකිරීම සඳහා කටයුතු කරන්නට උර කාලය දැන් ඉදිරියටම ඇවිදilla තිබෙනවා. ඇත්තටම මෙතන තුන්කොන් බලයක් එහෙම නැත්නම් තුන් ආකාර වූ සංහිඳියාවක් තුලින් රට පාලනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. කුමක්ද? රනිල් රාජපක්ෂ සහ නන්දසේන මේ මේ පිරිස විසින් මේ රට පවත්වාගෙන ගිය ආකාරය බැලුවහම අද අපි බිමටම කඩා වැටිච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. මහ ජනතාවට ජීවත් වීමට හැකියාවක් නැහැ. පාසල් දරුවන්ට අධ්‍යාපනය කරගන්න පුළුවන්කමක් නැහැ. රැකී ආරක්ෂා හොයාගන්න බැරි පසුබිමක් තුල ජනතාව ඉල්ලා සිටින්නේ කුමක්ද? විපක්ෂ නායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස පෙරමුණට ඇවිදilla මේ අවස්ථාවේ ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව අපි ප්‍රසාදය පළ කරන්නට ඕන. මේ වගේ පහර දීම් තුල එතුමාව නිහඬ කරන්න හදනවා නම් ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව නිශ්ශබ්ද කිරීමට කරන උත්සාහයක් බවට පත් වෙනවා. නමුත් අපි ඉතාමත් තරයේ විශ්වාස කරනවා දැන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන්ද ඒ වගේම විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාද එකවන්ව ඉදිරියට ඇවිදilla මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කිරීම සඳහා 2024 වර්ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හොඳම වර්ෂය සහ ආරක්ෂා කරන්නා වූ වටිනාම වර්ෂය බවට පත් කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒක තමයි අපිට ලබා දෙන්න